Hey guys, welcome back to my channel. අද මම ගේන වීඩියෝ එක තමයි මම ලංකාවෙන් යන වීඩියෝ එක. මම කටායාවේ කැබින් ක්‍රූ කෙනෙක් විදිහට සිලෙක්ට් වුණා. ඉතින් මට යන්න තිබ්බේ නොවැම්බර් 16. දැන් මේ ඔක්කොම රෙඩි අපි යන්නයි හදන්නේ. මගේ යාළුවෝ නම් උදේ ඉඳන් ඇවිල්ලා හිටියා. දැන් වෙලාව මට මතක විදිහට 11යි ගානක්. මොකද 3:25ට මගේ ෆ්ලයිට් එක තිබ්බේ. I think අපි ඔක්කොමලා එයාපෝට් ආවා මගේ කසින්ස්ලා මගේ යාළුවෝ ගොඩක් කට්ටිය ආවා මාත් එක්ක එයාපෝට් එකට මම ගයිස් සතියක්වත් ගෙදරින් පිට ඒ කියන්නේ අම්මයි තාත්තයි ඇරෙන්න වෙනම තනියම කොහෙවත් ඉඳලා නැහැ I think මේක මේ අපි හැමෝටම first time experience එකක් I think අවුල් සතුටුයි ඔක්කොමත් එක්ක I think ඒ හින්දා මගේ යාළුවෝයි මගේ කසින්ස්ලා ඔක්කොමලම වගේ ගොඩක් කට්ටිය ආවා මාව එයාපෝට් එකට මාව drop කරන්න කටායාවේ එකේ කැබින් ක්‍රූ සිලෙක්ටරලා ඔයාලත් දෝහවලට එන්න ඉන්නවා නම් ටිප් එකක් තියෙනවා චෙක්-ඉන් කවුන්ටර්ස් මාරම විදියට දිගයි ඒ කියන්නේ ගොඩක් දිගයි ගොඩක් වෙලා යනවා හැබැයි ඔයාලට එතන ඉන්න කවුරුහරි කටායාවේ එකේ ඉන්න කෙනෙක්ට කිව්වොත් ඔයා මෙහෙම සිලෙක්ට් වෙලා කටාවලට යන කෙනෙක් කියලා කැබින් ක්‍රූ කෙනෙක් විදියට සිලෙක්ට් වෙලා ඔයාලව බිස්නස් ක්ලාස් එකට දාලා චෙක්-ඉන් කරනවා චෙක්-ඉන් වෙන්න පුළුවන් ඒ හින්දා කියන්නේ එතකොට ඔයාලට අර ඉකොනොමි පොලිමේ ඉන්න ඕනේ නැහැ. ඔයාලට පොඩක් ස්පෙෂල් ට්‍රීට්මන්ට් එකක් හම්බ වෙනවා. ඔයාලට පුළුවන් බිස්නස් ක්ලාස් එකෙන් චෙක්-ඉන් වෙන්න. එතකොට ඉක්මනට මම විනාඩි 5ක්වත් ගියේ නැහැ. ඉක්මනටම චෙක්-ඉන් වුණා. අපි යමු මගේ ගේට් එකට. මේක තමයි මගේ අම්මී තාත්තී නැතුව මම රට යන පළවෙනි පාර. ඉතින් excited, nervous ඔක්කොම තියෙනවා. මම ෆ්ලයිට් එකේ වීඩියෝස් ටිකක් ගත්තා. ඔයාලට පෙන්වන්න කටායාවේ කොහොමද කියලා. මේක තමයි මම ගත්ත මීල් එක. මට ඇත්තට නම නම් මතක නැහැ. මොකද්ද කියලා. මට දැන් මතකයි මම ගත්තේ ඉන්දියන් මෙනු එක තිබ්බ ඒකේ චිකන් අර කැලි දෙකක් වගේ තිබ්බේ චිකන් චිකන් එතන නාන් වගේ එකක් තිබ්බා තව මොනවාද අලම එකක් හරිම රහයි කෑම ඇත්තටම අයියෝ මම මෙතන හෙන විකාරයක් කරනවා මගේ මේ ෆෝක් එක ගන්න මේක ගලව ගන්න බෑ මට ෆයිනලි ඒක ගලව ගත්තා අපි දැන් බලමු මේක කාලා කොහොමද රහ කියලා මම ගත්ත මීල් එක මාරම රහයි ගයිස්. අමලම හරි මාසයි ෆ්ලයිට් එකේ කැම කන්න. මේක මාරම රහයි. ඒගොල්ලන්ගේ එදා රයිස් නම් තිබ්බේ නැහැ. මට මතක විදියට. මට මතක නැහැ. කොහොමද මම ගත්තේ මේක ඉතින් මේක හරිම රහයි. මම කාලා ඉවරයි මගේ ෆේවරිට් ටීවී ෂෝ එක ෆ්‍රෙන්ඩ්ස් බල බල මම කෑව දැන් තියන්නේ ඩෙසර්ට් එකයි මගේ ටී එකයි මම ට්‍රේනින් වලදී දැනගත්ත දෙයක් තමයි ගයිස් ලංකාවෙන් තමයි කටායාවේස් වලට ටී සප්ලයි කරන්නේ අපේ ඩිල්මා ටී එක තමයි හැම කටායාවේස් ෆ්ලයිට් එකෙම තියෙන්නේ ඉතින් පොඩ්ඩක් විතර ප්‍රවුඩ් මම බෙස්ට් එයාලයින් එකට තේ දෙන්නේ ලංකාවෙන් දැන් මම මේ මගේ ඩෙසර්ට්ස් කන ගමන් මම මුලින්ම ගත්තේ මේ පුඩින් එක වගේ එක පුඩින්ද මොනවාද මම දන්නේ ඒක මම සාමාන්‍යයෙන් චොක්ලට් විතරයි ගයිස් කන්නේ පුඩින් අනම්මනම් වලින්
මේක ට්‍රයි කරා. හැබැයි ඒකට මම ආස නැහැ. හැබැයි ඒක රහයි. හැබැයි ඒක චොක්ලට් නෙමෙයි නේද, මම ආස නැහැ. හැබැයි ෆෘට්ස් එක නම් මම කෑවා. ඊට පස්සේ මම වොෂරූම් එකට කාලා කාලා මං ලිප්ස්ටික් ඔක්කොම ගිහින් තිබ්බේ. ඉතින් පොඩ්ඩක් ටච් අප් කරගන්න. ගොඩක් රටවල් වලට ට්‍රැවල් කරනකොට එයාලගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා අපිට ප්ලාස්ටික් බෑග්ස් වල දාන්න කියලා මේකප්. හැබැයි කටය වෙසෙන එකෙන් නම් එහෙම එකක් කිව්වේ නැහැ. කෝකටත් කියලා ඉතින් මම ඒක දැම්ම. මම ඉතින් මේ ඉන්ෆර්මේෂන් එක දුන්නේ ඉන් කේස් කවුරු හරි හිතනවා නම් එහෙම මම මොකද මේ මේකප් ටික ප්ලාස්ටික් බෑග් එකක දාගෙන තියෙන කියලා. ඒකයි අපි තව විනාඩි 30කින් විතර දෝහවල ලෑන්ඩ් කරනවා. දැන් උදේ වෙලා. අපි දෝහ වෙලාවෙන් 6යි ගානකට තමයි ලෑන්ඩ් කරේ. මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ඩ්‍රීම් එකක් තමයි තනියම වෙන රටක අඩුම ගානේ මාස 3ක්වත් ඉන්න ඕනි කියන එක. දැන් මට ෆයිනලි ඒ චාන්ස් එක හම්බලා තියෙනවා කටායාවේස එක නිසා. මාස 3ක් නෙමෙයි ඊට වඩා. ඉතින් මට හරිම හැපි. ඉතින් මම වගේම වෙන රටක ජීවත් වෙන්න, ට්‍රැවල් කරන්න, ලෝකේ බලන්න එහෙම කාට හරි ආසාවක් තියෙනවා නම්, ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒක වෙනුවෙන් වැඩ කරන්න ඩෝන්ට් ගිව් අප් ගයිස්. අනිවාර්යෙන් ඔයාට ඒක ඉෂ්ට කරගන්න පුළුවන්. දැන් මම ඉන්නේ හමාද් ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකේ. මම හිතුවා ගයිස් අර කහපාට ලොකු ටෙඩිබියා බලන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒක තියෙන ඩිපාර්චර් කියනවා, අරයිවල් එකේ නෙමෙයි. දැන් බෑග්ස් අරගෙන මං ඉන්නවා පික් කරන්න එන කමාව කමඩේෂන් එකට එක්කන් යන්න. ඒත් එක්කම මගේ යාළුවෝ දෙන්නේ කමුණා දැන් බෙල්ජ්මේන්ස්ලා ජපාන් වල ඉන්න ඉඳන් ආපු. එයාලත් මගේ ටයිම් එකට තමයි ඇවිල්ලා හිටියේ. සෝ ගයිස්, මේක තමයි මගේ ලංකාවේ ඉඳන් දෝහවලට ආපු ජර්නි එක. මං හිතනවා එන්ජොය් කරන්න ඇති කියලා. ඉස්සරහට තව වීඩියෝස් අරගෙන මම එන්නම්. සෝ thank you so much for watching and see you in my next video. Bye bye.